ಬಾಗಲಕೋರ ನ್ಯೂಸ್. ಐಬೋವನ್ ಶುಭ ದವಸ. ಬಾಗಲಕೋರ ನ್ಯೂಸ್ ನೀತಿಯಟ ಇಡಕ್ ವಿಶೇಷಾಂಗೇ ತುಳಿಂ ಅಪ ಸಮ ವಿಟಮ ಬಲಾಪುರತ್ತು ವನ್ನೇ ನೀತಿಯ ಸಂಬಂಧೆಯಿಂ ಒಬಟ ಪವತಿನ ಗೆಟಲು ನಿರಾಕರಣೆಯ ಕರ ಗೆನೀಮಟ ಉದವ್ ಕರನ್ನತ್ ನೀತಿಯ ಸಂಬಂಧವ ಒಬ ತುಲ ಪವತಿನ ದನಮು ಪುಳುಲ್ ಕಿರೀಮಟತ್ಯ. ಇತಿಂ ಅದ ದವಸೇದೀ ಅಪ ಸಮಗ ಏ ಸತಹ ಏಕತು ವೆಲಾ ಇನ್ನವ ನೀತಿಜ್ಞ ಲಕ್ಷ್ಮಣ್ ಭಂಡಾರ ಮುಲ್ಲೆಗಮ ಮಹತಾ. ආයුබෝවන් නීතිතුමනි, මේ දිනවල රටේ පවතින වසංගත තත්ත්වයත් සමග පවතින අතුරු ප්‍රශ්නයක් තමයි නඩු කල්යෑම. ඉතින් මේකට ප්‍රධාන හේතුව ලෙස සලකන්නේ සිතාසි ඇවීමට ප්‍රමාද වීම. නීතිතුමනි, සිවිල් නඩු ගෙනියන්න සිතාසි බාර දෙන්නම ඕනිද? ඔවිෂණි, යම් පුද්ගලයෙක්ට විරුද්ධව යම් සිවිල් නඩුවක් තියෙනවද කියලා ඔහුට දැනගන්න තියෙන ලේඛනයේ තමයි මේ සිතාසි. එහෙනම් නඩුවක විත්තිකරු වෙන පුද්ගලයෙකුට ඒ සිතාසිය බාර දීම අනිවාර්ය වෙනවා. එතකොට මේ සිතාසි බාර දෙන ක්‍රමවේදය මොකක්ද? මූලික වශයෙන් සිතාසි බාර දීම සඳහා භාවිතා කරන්නේ ලියාපදිංචි තැපැල්. ඒ කියන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන තැපැල් මාර්ගයෙන් ලියාපදිංචි කරලා අදාළ සිතාසිය සමග ඔහුට තියෙන නඩුකරය මොකක්ද කියන එකට අදාළ ලේඛනත් සමග ඔහු වෙත යැවීමට සලස්වනවා. දැන් අපිට කියන්න පුළුවන් ලියාපදිංචි තැපෑලෙන් එහෙම සිතාසිය යවද්දී එක්කෝ ඔහු දුර බැහැර ගමනක් ගිහින් ඉන්න පුළුවන්, නැත්නම් රැකියාවට ගිහින් ඉන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ලියාපදිංචි තැපෑල මගහැරෙනවා. ඒ වගේ අවස්ථාවක ඒක දැනුම් දෙන්න වෙන ක්‍රමයක් තියෙනවද? ඔව්, දැන් අපි ලියාපදිංචි තැපෑලෙන් බාර දීම කෙරිලා තිබුණේ නැත්නම් එහිදී ඔහුට යම් අසාධාරණයක් වෙන්න පුළුවන් විත්තිකාරයාට. එහෙනම් ඒ අසාධාරණ නොවීම සඳහා ඔහුට නැවත සිතාසිය ලබා දීමේ තවත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි අධිකරණයේ ෆිස්කල් නිලධාරියා මගින් සිතාසිය ලබා දීම. මීට අමතරව ඒ විත්තිකාරයා පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා මගිනුත් අදාළ සිතාසිය විත්තිකරු වෙත ලැබීමට සලස්වන්න පුළුවන්. එතකොට නීතිඥතුමනි, මේ පුද්ගලයා විත්තිකරු, ලියුම් බෙදන්න, ෆිස්කල් නිලධාරි, ග්‍රාම නිලධාරිතුමා ආදී සියලුම ඒ අවස්ථාවන් මඳහැරියොත් එතනදි ගන්න ක්‍රියාමාර්ග මොකක්ද? ඇත්තටම ඒක හොඳ සමාජගත ප්‍රශ්නයක් සහ මේ සිවිල් නඩු කල්යාම සඳහා බලපාන විශාල ප්‍රශ්නයක්. ඒ කියන්නේ පුද්ගලයෝ සිතා මතාම තමන්ට මේ තියෙන අයිතිවාසිකම වැරදි විදිහට පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔහු තැපැල් ලියුම් බෙදන්නා මගහරිනවා, ග්‍රාම නිලධාරීවරයා මගහරිනවා, ෆිස්කල් නිලධාරියා මගහැරලා තමන්ට සිතාසිය ලැබුණේ නැහැ කියන එක කියන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවක පැමිණිලිකාර පාර්ශ්වයට මේ නඩුව කල්යනායකෙන් විශාල අගතියක් වෙනවා. ඉතින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඒ අගතිය මගහැරීම සඳහා ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් බාර දීලා තියෙනවා. ඒකට තමයි කියන්නේ ආදේශිත ක්‍රමයට සිතාසි බාර දීම කියලා. එහිදී කරන්නේ ඒ පුද්ගලයා විත්තිකරු පදිංචි ලිපිනේ නිවසේ දොරේ අලවලා සිතාසිය බාර දුන්නා ලෙස සැලකීමට ඒ නඩුව තියෙනවා කියලා දැනුම් දීමට ඉඩහැර. එතනදි තවත් ප්‍රශ්නයක් මට මතුවෙනවා නීතිඥතුමනි. දැන් එතකොට සිතාසිය අපි කියමු දොරේ අරවලා ගියා. නමුත් ඒ මොහොත වෙනකොට විත්තිකරු බන්ධනාගාරගත වෙලා හිටියොත් එතනදි ගන්න ක්‍රියාමාර්ග මොකද්ද? ඔව්, ඇත්තටම මේ ප්‍රශ්නයත් සමාජයේ කාලීන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒකට තව හේතුවක් විදිහට අපිට දකින්න පුළුවන්. මේ කාලයේ සමහර නඩු අවසන් වීම මත පුද්ගලයන් බන්ධනාගාරගත වෙන්න කාලය වැඩි වෙනවා. නමුත් බන්ධනාගාරගතව හිටියා කියන කාරණාව ඔහුගේ සිවිල් අයිතිවාසිකම් වලට අගතියක් විය යුතු නැහැ. ඔබ කියන විදිහටම ෆිස්කල් නිලධාරියා බාර දෙන්න විදියකුත් නැහැ, ග්‍රාම නිලධාරිවරයාට බාර දෙන්න විදියකුත් නැහැ, ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන්නෙත් නැහැ. අඩුම ගානේ තමන්ගේ ගෙදර දොරේ සිතාසියක් අලවලාද කියලා දන්නෙත් නැහැ යම් බන්ධනාගාරගතව ඉන්න පුද්ගලෙ. ඔහු විත්තිකාරයෙක්. ඔහුගේ ඉතා විශාල අයිතිවාසිකම් සහිත සිවිල් අයිතිවාසිකම් සහිත නඩුවක් වෙන්න පුළුවන්. ඌට විශාල අගතියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක් මගහැරීම සඳහාත් සිවිල් නඩු විධාන සංග්‍රහය විශේෂයෙන් හඳුන්වලා දීලා තියෙනවා. යම් විත්තිකාරයෙක් බන්ධනාගාරගතව ඉන්නවා නම් ඒ බන්ධනාගාරගතව ඉන්න පුද්ගලයාට අදාළ බන්ධනාගාරයේ ඉන්න අධිකාරිවරයා හරහා සිතාසිය බාර දීමේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඇත්තම කියනවනම් ඉෂිනේ, මෙතනදී සාකච්ඡා කරන්නේ ස්වභාවක යුක්ති මූලධර්ම කියන එක. කියන්නේ දෙපාර්ශ්වයටම අධිකරණය සමන් දිය යුතුයි. එතකොට යම් පුද්ගලයෙක් නඩුවක් පැමිණිල්ලක් විදියට අධිකරණයට ගෙනාවට මදි විත්තිකාරයාට තමන්ගේ විත්තිවාචකය කියන්න අවස්ථාවක් තියෙනවා. ඒ විත්තිවාචකය කියන්න නම් ඔහු දැනගන්න ඕනේ කුමන උසාවියේ තමන්ට කුමන ආකාරයේ නඩුවක් තියෙනවා කියලා.
ඒ නඩුව සම්බන්ධයෙන් දැනුම් දෙන්න තමයි මේ සිතාසය පාවිච්චි කරන්නේ. ඒ නිසාම තමයි අර මම මුලින්දම කිව්වා වගේ ලියාපදිංචි තැපෑල, ෆිස්කල් නිලධාරි, ග්‍රාම නිලධාරි ආදේශිත ක්‍රමයේ සා යම් පුද්ගලෙක් ඔබ කියනවා වගේ බන්ධනාගාරේ ඉන්නවනම් බන්ධනාගාර අධිකාරීවරයා හරහා සිතාසය බාර දෙන්න සිවිල් නඩුදාර සංග්‍රහය සකස් කළා තියෙනවා. හොඳයි, එසේනම් අද දවසේදී අපි සාකච්ඡා කරේ පවතින කොවිඩ් වසංගත රෝගී තත්ත්වයත් සමග රටේ පැන නැගී ඇති අතුරු ප්‍රශ්නයක් පිළිබඳවයි. ඉතින් ඒ සඳහා අද දවසේදීත් අප සමග එකතු වන නීතිඥ ලක්ෂ්මන් බණ්ඩාර මුල්ලගම් මහතාට අප ස්තුතිවන්ත වෙනවා. එසේනම් නැවතත් ලබන සතියේදී ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ආයුබෝවන්. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් සබ්ස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැනගැනීමට එක්වන්න.